ජනාධිපති දුරේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයේ වෙත ගොස් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. මල්ලතුපාර්ශවේ කාරක සංඝ සභික පූජ්‍ය ඇටිපොළ බුද්ධරක්කිත ස්වාමින් වහන්සේද බැහැතුරු ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි විහාරයේ වෙත ගිය අනුර කුමාර දිසානායක මහතා මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවේ ඉන් අනතුරුවයි. නමුත් මම ප්‍රකාශ කරන්නට කැමති කියලා උතුමා විශේෂයෙන් මේ වෙලාවේ කිව්වා. අපිට ඡන්දය ලබා නොදුන්න අයගේ විශ්වාසය ඇති කරගන්න පුළුවන් වන විදියට අපි කටයුතු කරන්න ඕනෑ කියලා එතකොට ප්‍රකාශය. උතුමායෙන් ප්‍රකාශ කළේ මේ රටම එක්ක අපි ගමන් කරන්න. අපිට ඡන්දය දුන්න අය දිහා බලලා විතරක් වැඩ කරන්න හොඳ නෑ කියන දේ උතුමා පිළිගන්න එක ප්‍රකාශ කළා. ඒක බොහොම හොඳ ප්‍රකාශයක්. මේ රටේම ජනාධිපතිතුමා ඔබයි. උතුමාට මේ වේ පැවරිච්ච කාර්යභාරයේ උතුමා බොහොම හොඳින් ඉෂ්ට කරනවාට සැකයක් නැහැ. ජනතාව ඉල්ලූ වෙනස රට තුළ ස්ථාපිත කිරීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා මෙහිදී මාධ්‍ය හමුවේ යළි අවධාරණය කළා. රටේ නීතිය, රටේ ආර්ථික ගමනක්, දේශපාලන සංස්කෘතිය මේ සියල්ලංගෙම අලුත් වෙනසක් ඕනකම තිබෙනවා. ඉතින් අපි මානායක හඳුරන් වහන්සේලාට අපේ පැත්තෙන් අපි පෙන්වා දෙනු ලැබුවා. මේ අලුත් ජනවරමේ තියෙන වෙනසට අනුව අපි මේ රට පාලනය කරන්න සූදානම් බවත් මේ රටේ ජනතාව විශාල වෙනසක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරන්න අපි සූදානම් බවත් උන්වහන්සේලාට අපේ පැත්තෙන් පෙන්වා දෙන්න ලැබුවා. උන්වහන්සේලාගෙත් අපේක්ෂාව බවට පත් වී තිබෙන්නේ මේ රට අපේ ජනතාව ඉතා හොඳින් බලාගෙන, විශේෂයෙන්ම ගම්වල ඉන්න දුප්පත් ජනතාව, ගම්වල තියෙන ග්‍රාමීය ජනතල පාසුකම්වල බිඳ වැටීම කරී වැඩිපුර අවධානය යොමු කරන්න කියන එක තමයි උන්වහන්සේගේ ඉල්ලීම බවට පත් වුණේ. ඔක්කොම ප්‍රකාශ කරලා ලැබිච්ච මුල්ම අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසිරුවා. ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ. තවත් දවස් දෙකක් ඔය බලන් ඉන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර පුලියාර් කෝවිල වෙතද ගොස් ආගමික වතාවත් වලට සහභාගි වුණා. ජිත්‍රානක්කත් සම්භවනේ